මේ GMO එකයි අන්තරය එකතු වෙලා ලොකු කුමන්ත්‍රණයක් කරනවා මේ දරුවන්ට SLMC රෙජිස්ට්‍රේෂන් එක ගන්න බැරි වෙන විදිහට. මට හිතාගන්න බෑ මේ මේ රටේ තියෙන මේ පන්ති බේදය, මේ කුහකකම, මේ ඉරිසියාව කවද මේ මේක නැති වෙයිද කියලා මට හිතාගන්න බෑ. මේ දරුව විසාකයකට ගිහිල්ලා ඉගෙන ගැනීම හෝ මේ දරුවන්ට එසෙට් කෝය අඩුවීම නිසා හෝ එහෙම නැත්නම් තමුන්ගේ රිසල්ට් එක අඩුවීම නිසා ඔවුන් කැමති ශාස්ත්‍රය ඉගෙන ගන්න ඔවුන්ට අයිතිය තිබිය යුතුයි. ඔවුන් ගිහිල්ලා පෞද්ගලික විශ්වවිද්‍යාලයක තමුන්ගේ ඩිග්‍රී එක කිරීම හෝ විසාකයකට රෝයල් එකට ගිහිල්ලා ඉගෙන ගැනීම ඔවුන්ව පැත්තකට කරලා කොන් කරලා තැබීමට හේතුවක් නෙවෙයි. අද වෙනකොට මේ දරුවන් ඔවුන්ට ඔවුන් අවුරුදු 10ක් තිස්සේ ඔවුන්ගේ මුළු ජීවිතේම කැප කරලා මේ වෙනුවෙන් ඔවුන්ට කසාදයක් බඳින්න බෑ, විවාහ වෙන්න විදිහක් නැහැ, තමුන් කැමති දෙයක් කරගන්න විදිහක් නැහැ. මොකද මේ තමුන්ගේ අතට මේ ඩිග්‍රී කතේ තියෙනවා වෛද්‍යවරුන් වීම සිහිනයක් පමණයි. මම කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ වර්තමාන ජනාධිපතිතුමාට. හැම කෙනාම මගෙන් අහනවා ඇයි මෙච්චර මේ ජනාධිපතිතුමාට හැම වෙලාවෙම දොස් කියන්නේ කියලා. ඉතින් කරන්නේ මේ වගේ වැඩ නම් මොකද්ද කරන්නේ? අපි කරන්නේ මේ විදිහෙම මේ වගේ මේ 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 රටේ මිනිසුන් අපහසුතාවයට පත් වෙන වැඩ නම් අපි මොකද කරන්නේ දැන්? ආ ඔව් ඉතින් අපේ ගොංකමනේ අපි මොනා කරන්නේ කියලා. අපි දැනන් හිටියේ නැහැ මෙහෙම මිනිස්සෙක් කියලා. සුප්‍රීම උසාවියෙන් දැන් වෙනකොට තීන්දුවක් දීලා තියෙනවා මේ දරුවන්ට SLMC රෙජිස්ට්‍රේෂන් එක දෙන්න කියලා. එහෙම තීන්දුවක් දෙන්න සති දෙකකට කලින් වර්තමාන ජනාධිපතිතුමාව හම්බ වෙන්න යනවා මේ GMO කට්ටිය. GMO කට්ටිය දැනගත් අනිවාර්යෙන් මේ නඩුව වුන් පරදිනවා කියලා. ගිහිල්ලා ජනාධිපතිතුමාව හම්බුනාන් පස්සේ ජනාධිපතිතුමා තීරණයක් ගන්නවා අර පාස් අවුට් වෙච්ච ළමයි, ඩිග්‍රී එක අතට ගත්ත ළමයි නැවතත් KDU එකට ගිහිල්ලා ඔවුන් තවත් අධ්‍යාපනය හදාරලා ඔවුන් එතනත් සල්ලි ගෙවලා එතනත් තව මාස ගාණක් පල් වෙන්න ඕනේ. ඔබ කල්පනා කරලා බලන්න අවුරුදු 10ක් තිස්සේ මේ ළමයි ඉගෙන ගන්නවා. ඒ ලෙවල් කරනවා, ඊළඟට මෙඩිසින් ඉගෙන ගන්නවා, ඊළඟට ප්‍රැක්ටිස් කරනවා, මේ ඔක්කොම කරලා දැන් මේ ළමංගේ අතට මේක හම්බ වෙන නම් මේගොලු KDU ගිහිල්ලා තව මාස 3-4ක් එතනත් සල්ලි වේදම් කරලා එතනත් මොනාහරි තමුගේ කාලය ගත කරන්න ඕනේ. හැබැයි වැඩේ තියෙන්නේ අපි කොහොමද හරියටම ගැරන්ටි එකක් දෙන්නේ, හරියටම ඇෂුරන්ස් එකක් දෙන්නේ මේ ළමයින්ට KDU එකට ගියායින් පස්සෙවත් අර SLMC එකේ රෙජිස්ට්‍රේෂන් එක දෙයි කියලා. සත පහකට විශ්වාස කරන්න පුළුවන්ද? වර්තමාන ජනාධිපතිතුමාගේ මේ පුංචි මොලේට මේ ටික තේරුම් ගන්න බැරිද? ඇයි මේක තේරුම් ගන්න බැරි? මේ අපි මේ අපි මේ ඩීල් කරන්නේ, අපි මේ ගනුදෙනු කරන්නේ රටේ ඉන්න අනාගත පරම්පරාවත් එක්ක. ඒ ළමයි ඉගෙන ගන්නේ රජයේ පාසලකද නැත්නම් රජයේ මුදල් වලින්ද? එහෙම නැත්නම් ඒ ළමයි නිදහස් අධ්‍යාපනය ලබන අයද නැත්නම් පෞද්ගලික මුදලින් ඉගෙන ගන්නවද? මොන ක්‍රමකින් හරි අපේ රටේ කවුරුහරි තවත් බුද්ධිමතෙක් බිහි වෙනෙක් ගන්නේ අපි සතුටු වෙන්න ඕනේ. ඔය GMO එකේ ඉන්නේ GMO එකේ ඉන්නේ පියවරු. මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාලා ඔය විදිහට ඔබතුමාගේ මේ කුහකත්වයටයි ගුණමකුකමටයි තියෙන ඉරිසියාවට ඔබලාගේ ළමයින්ට තෝකම් වෙන්න ඕනේ. ආ ඔය පන්ති වෛරයක් තියෙන්නේ. ඔය GMO එකේ ඉන්න වෛද්‍යවරුන්ගේ ළමයිනුත් යන්නේ විසා කරෝයල්නේ. මම දෙයියන්ට ප්‍රාර්ථනා කරන ඔය ළමයින්ටත් ලකුණු කීපයක් අඩු වෙලා යන්න බැරි වෙන්න ඕනේ ලංකා විශ්වවිද්‍යාලයකට. පෞද්ගලික අංශය ඉගෙනගෙන බලමු එදාට ඔවුන් කොයි විදිහටද මේ මේ තමුන්ගේ ළමයි ගැන තීරණය කරන්න කියලා. අනිත් එක මම ජනාධිපතිතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමාට දැන් මේ ඔබතුමාට ලොකු මට පේන ලොකු ප්‍රශ්නයක් වෛරයක් තියෙනවා මේ අධිකරණ පද්ධතියත් එක්ක. මොකද දෙපාරක්ම ඔබතුමා අධිකරණයේ ඉස්සරහ දන ගැසපු නිසා දැන් අධිකරණය විශේෂයෙන්ම මේ රටේ මෙතනින් එහාට උසාවියක් නැහැ නේ. සුප්‍රීම උසාවියට එහා උසාවියක් නැහැ. සුප්‍රීම උසාවියෙන් තීන්දුවක් දුන්නයින් පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ රටේ නීතිය හැමෝටම පොදුයි කියන එක සම්පූර්ණ බොරුවක් නේ. මේ දරුවන් මේ සුප්‍රීම උසාවියෙන් පස්සේ යන්න තරන්නේ නැහැ නේ මවුන්ට. ඒතර මේ GMO එකේ ඉන්න කුමන්ත්‍රණකාරයෝ ටික උසාවියට වඩා ඉහළද? ආ මේක තනිකරම කන්ටෙන්ට් කෝච් මේගොල්ලන් දැන් වෙනකොට ඒකට දාලා තිනු නඩුවක්. අනිවාර්යෙන් මේකත් මවුන් ජයග්‍රහණය කරයි.